අදටත් සාක්ෂි නැමැති අබිරහස් මැක්ඩොනල්ඩ් බොයිස් අතුරුදහන් වීම වේලාව පස්වර 12:55යි සිංගප්පූරුවේ පාසලක ළමුන් තම දිව ආහාරයේ ගනිමින් සිටියා එම පාසලේ එක් පන්තියක ගුරුවරයෙ ළමුන්ගේ පැමිණීම සලකුණු කරමින් සිටියා සියලු ළමුන් තම නම අසනු විට අත්‍යස වූ නමුත් ළමුන් දෙදෙනෙකුගේ නම් වලට පමණක් කිසිදු ප්‍රතිචාරයක් ලැබුණේ නැහැ ඒ හොංගුවාට් සහ චින් ඈන් යන ළමුන් දෙදෙනා ඉතින් හිතවතුනි අද අපේ කතාව ඒ සම්බන්ධයෙන් හොංගුවාට් සහ චින් ඈන් සමීප මිතුරන් වෙනවා. ඔවුන් දෙදෙනාම 12 වන වියේ පසු වුණා. ඔවුන් දෙදෙනා 1986 මැයිදා 4 වන දින තම පාසලේ විවේක කාලයේදී ගුරුවරුන්ගෙන් අවසරයගෙන වෙළඳසැලකට යන බව පවසා පාසලෙන් පිට වී තිබෙනවා. නමුත් ඔවුන් දෙදෙනා යලි කිසි දිනක කිසිවෙකුට හමු වූයේ නැහැ. හොංගුවාට් සෑම දිනකම ඔහුගේ මව සමගින් පාසලට පැමිණෙන නමුත් එදින ඔහු තම මිතුරා සමග පාසලට යන බව පවසා තම මවට පාසලට නොපැමිණෙන ලෙස පවසා තිබෙනවා. ළමුන් දෙදෙනා අතුරුදහන් බව ඔවුන්ගේ දෙමව්පියන්ට පැවසූ පසු ඔවුන් පාසලට පැමිණ මහත්සේ කලබල වෙනවා. පාසල් භූමිය අවටත් ඔවුන්ගේ නගරයේ පුරාමත් ආරක්ෂක නිලධාරීන් කොතරම් සෙව්වත් ඔවුන් දෙදෙනාව හමු වූයේ නැහැ. ඔවුන් මුලදී සිටුවේ මේ ළමුන් දෙදෙනාගේ නිවසින් පලා යාමක් බවයි. ඒ මන්දයත් හොංගුවාට් තමන්ගේ මවට පාසලට එන්න එපායයි කීමට වෙනත් හේතුවක් නොමැති නිසාය. නමුත් ඔවුන් දෙදෙනා අතේ කිසිම මුදලක් නොමැති වීමෙන් මේ අදහස බැහැර වී යනවා. ළමුන් දෙදෙනා අතුරුදහන් වී මාසයක් පමණ ගත වූ පසු දේශීය පුවත්පත් ආයතනයක් ඔවුන්ගේ අතුරුදහන් වීම සම්බන්ධයෙන් දිගින් දිගටම පුවත් පළ කළා. ඒ සමගම ළමුන් දෙදෙනා පිළිබඳව ආරංචියක් ලබා දෙන අයෙකුට ඩොලර් 1000ක මුදලක් ලබා දෙන බව ප්‍රසිද්ධ කළා. ඉන්පසු එම ත්‍යාග මුදල ඩොලර් 5000ක් දක්වා වැඩි කළා. මේ පුවත සමග පොලිසියට දිනකට සිය ගණනක් දුරකථන ඇමතුම් ලැබුණා. නමුත් ඒවා ත්‍යාග මුදල ගැනීමේ උවමනාවෙන් ලබා දුන් ව්‍යාජ ඇමතුම් පමණක් වුණා. මේ දරුවන් දෙදෙනා සෙවීමේ කටයුත්ත මැලේසියාව දක්වා ව්‍යාප්ත වෙනවා. ඒ සමගම BBC නාලිකාවේ ක්‍රයිම් වොච් වැඩසටහනද තමන්ගේ වැඩසටහනේ මුල්ම අංගය ලෙස මෙම ළමුන් දෙදෙනාගේ අතුරුදහන් වීම වාර්තා කරනවා. සිදුවීම මෙලෙස කලා යද්දී දිනක් චින්නෑන්ගේ පියාට නාඳුනන පුද්ගලයෙකුගෙන් දුරකථන ඇමතුමක් ලැබෙනවා. ඔහු යම් බේසුණු දෙයක් චින්නෑන්ගේ පියාට තම දරුවා පිළිබඳ පවසා තිබෙනවා. ඔහු එය තම බිරිඳට පැවසීමට උත්සාහ කරන විට එම දුරකථන ඇමතුම හේතුවෙන් ඇති වූ මොලේ කම්පණය නිසා චින්නෑන්ගේ පියාගේ මතකය අහිමි වී යනවා. එම නිසා නාඳුනන පුද්ගලයා පැවසුවේ කුමක්ද යන්න කිසිවෙකුත් දන්නේ නැහැ. ඒ සමගම හොංගුවාඩ්ගේ මවටද මෙලෙසම දුරකථන ඇමතුමක් එදිනම රාත්‍රියේ ලැබෙනවා. ඒ කතා කළ පුද්ගලයා චීන භාෂාවෙන් කතා කර ඇති අතර ඔහු පවසා තිබුණේ නැවතත් ඔබේ දරුවා ලැබෙනු ඇතැයි විශ්වාස නොකරන ලෙසයි. මේ වන විට මේ දරුවන් දෙදෙනා ගැන තොරතුරක් ලබා දෙන අයෙකුට ලැබෙන ත්‍යාග මුදල ඩොලර් 20,000 දක්වා වැඩි වී තිබෙනවා. මේ සිද්ධිය මිසින් මැක්ඩොනල්ඩ්ස් බොයිස් ලෙසින් හඳුන්වීමට හේතුවක් තිබෙනවා. ඒ සිංගප්පූරුවේ ප්‍රථම මැක්ඩොනල්ඩ් ශාඛාව පිහිටවූ රොබර්ට් හොන්ග් නම් පුද්ගලයා මේ ළමුන් දෙදෙනා ගැන තොරතුරක් ලබා දෙන අයෙකුට ඩොලර් ලක්ෂයක මුදලක් ලබා දෙන බවට නිවේදනය කළා. දැන් සිංගප්පූරුව අන්තර්ජාතික වශයෙන් රටවල් කීපයක් සමග එකතු වී මේ ළමුන් දෙදෙනා පිළිබඳව සොයා බලනවා. නමුත් කිසිම හෝඩුවාවක් ළමුන් දෙදෙනා සම්බන්ධයෙන් ලැබුණේ නැහැ. වර්ෂ 1993 මැයි මාස 14 වන දින එනම් මෙම අතුරුදහන් වීම සිදු වී වසර 7කට පසුව සිංගප්පූරු රජය එම දරුවන් දෙදෙනා මියගොස් ඇති බව නිල වශයෙන් නිවේදනය කළා. අප දැන් මේ ළමුන් දෙදෙනාට සිදු වූයේ කුමක් දැන පිළිබඳව සමාජයේ ඇති මත කිහිපයක් විමසා බලමු. පළමු වන මතය හොංගුවාට් හට සිටියේ ඔහුගේ මව පමණයි. ඔහුගේ පියා වෙනම ජීවත් වුණු පුද්ගලයෙක්. මේ ළමුන් දෙදෙනාගේ අතුරුදහන් වීමට හොංගුවාට්ගේ පියාගේ සම්බන්ධයක් ඇති බවට බොහෝ දෙනෙක් විශ්වාස කළා. එසේ වීමට හේතුව ඔහු තම බිරිඳගෙන් වෙන් වී සිටියත් හොංගුවාට් හට ගොඩක් ආදරය කළා. ඔහු හොංගුවාට්ගේ මවට හොරෙන් ඔහුව බැලීමට පාසලට කීප වතාවක් පැමිණ තිබෙනවා. අතුරුදහන් වීම සිදුවී වසර 10කට පසු මේ මතය ශක්තිමත් කරන තවත් සාක්ෂි හමු වුණා. ඒ හොංගුවාට් රැක බලාගත් ඔහුගේ මව ඔහුගේ සැබෑම මව නොවන බවයි. එනම් ඔහුගේ පියාගේ අනියම් පිරිඳට දාව උපන් දරුවා හොංගුවාට් වන බව සොයා ගන්නවා. මේ පිළිබඳව සොයාගත් පොලිසිය හොංගුවාට්ගේ පියාගේ අනියම් බිරිඳගෙන් ප්‍රශ්න කරනවා.
ඇය පවසා තිබුණේ ඔහු විසින් යම් අවස්ථාවක ඇයගෙන් ඇයට හොන්ගුවාට ගෙනවිත් දෙන්න දැයි අසා තිබුණු බවයි। මේ සම්බන්ධයෙන් හොන්ගුවාටගේ පියා සැකපිට අත්අඩංගුවට ගත්තත් මේ අතුරුදහන් වීමට ඔහු සම්බන්ධ බවට තහවුරු කළ හැකි කිසිදු ප්‍රබල සාක්ෂියක් හමු නොවුණු නිසා එයින් ඔහු නිදහස් වෙනවා। දෙවන මතය වන්නේ මේ ළමුන් දෙදෙනාව පැහැරගෙන ගොස් ඔවුන තායිලන්තයේ පාරවල් වල සිඟමන් නැදීමට යොමු කරන්නට ඇති බවයි। මන්දයත් තායිලන්තයේ බොහෝ දිනක් මේ ළමුන් දෙදෙනාව පාරේදී දැක ඇති බව සඳහන් කර තිබෙනවා। නමුත් ආරක්ෂක අංශ සොයා බැලීමේදී මේ ළමුන් දෙදෙනාව සොයා ගැනීමට හමු වී නැහැ। කෙසේ හෝ මේ ළමුන් දෙදෙනා පිළිබඳව සාක්ෂියක් අද වනතුරුත් ලැබී නැහැ। අදටත් ඔවුන් ජීවත් සිටියා නම් මේ වන විට ඔවුන්ගේ වයස අවුරුදු 49ක්। ඔබ සිතන ආකාරයට ඔවුන් දෙදෙනාට සිදු වූයේ කුමක්ද? ඔබේ අදහස් පහලින් කමෙන්ට් එකක් දාන්න। මෙවැනි විශේෂ තොරතුරු දිනපතා දැනගැනීමට Untold Stories අපිව subscribe කරන්න, ඔබට හිතෙන දේ පහලින් comment කරන්න।